අයිබෝන් යාළුවනේ එස්එල් වලට ඇග්‍රීට සාදරයෙන් පිළිගන්නවා මම වැඩ කරන ගම ආවේ ග්‍රීන් හවුස් අතල ඉන්න බෑයල්නේ මේ මොකද හීට් එක වැඩි මේ දවස්වල මං මේ මේ වගාව ගැන මම මේ ඉගෙන ගන්න යන මේ දෙවෙනි අවුරුද්ද මේ ග්‍රීන් හවුස් එකේම මයිමනේ මේ මගේ අල්ලපු ග්‍රීන් හවුස් එක මම වැඩ කරන තැන මං ගිය අවුරුද්දේ මේ ගැන වීඩියෝ දැම්මයි උනට යාළේ මං දැම්මේ හිටවන අවස්ථාවයි ඊළඟට ඊළඟට තව මාසයක් කර ගියාට පස්සේ ඒ අවස්ථාවයි ඊළඟට පළදව ගන්න කොට විතරයි ගොඩක් අටි වීඩියෝ බලලා කිව්වා මුලින්දම වීඩියෝ එකක් මට කියලා දෙන්න කියලා ඒක නිසා තමයි මම වීඩියෝ කරන්න කියලා තීරණය කළේ ආයෙ දෙවෙනි පාර මං යාළුවනේ ඕගොල්ලෝ මේක සම්පූර්ණ බීම හදලා තැන ඉඳලා මේක අස්සන්න ගන්න තැනට යන දිග වීඩියෝ එකක් මේක කරන්නම් එහෙනම් අපි බලමු ඉස්සරහට මේ විවාකාව කොහොමද කරන් යන්නේ කියලා හරි යාළුවනේ මං කොහොමද බීම ඉදලා කියන්නේ සාමාන්‍ය යාළුවනේ ඔය බලන්න මේ බලන්න පිතුරු කුඩු ගොඩක්ම දාලා තියෙනවා මේකේ පොළවට සාමාන්‍ය යාළුවනේ මං හැමදාම කියන වගේ දැන් මම මේ ග්‍රීන් හවුස් එකට කියන්නම් මේක යාළුවනේ මීටර් 100ක් දිගයි මීටර් 6ක් පල්ල ග්‍රීන් හවුස් එකක් ඒතර ඕගොල්ලෝ කරන වගාව ඕලෑ ග්‍රීන් හවුස් එක ගැන ඕගොල්ලෝ කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද කියලා ගණන් හදලා තීරණය කරන්න මේකට සාමාන්‍ය යාළුවනේ මේකෝල්ලෝ පිතුරු කුඩු මෙන්න මේකෙන් වගේ මං කියන්නේ පේන්න තියෙන දේ ඉඳලා මේකෙන් දැම්මම කිලෝ 500ක් විතර වගේ ඊළඟට තෙපි කියන දේ මං තෙපි තෙපි කොරියන් වලින් තෙපි කියන්නේ අපේ ලංකාවේ භාෂාවෙන් නම් කොම්පෝස් පෝර මං ඒක පෝර එක හදාගන්න හැටි කියලා දීලා ඇති ඒකුණොත් දැම්ම මේකට යාළුවනේ සාමාන්‍යයෙන් මේකට ටොන් එකක් විතර දැම්ම කිලෝ 1000ක් විතර ඊට අමතරව MPK දැම්ම ඒක තමයි ප්‍රධාන වශයෙන්ම පසර එකතු කරන්නේ ඊට පස්සේ යාළුවනේ එහෙම දාලා පසර රොටරි කරලා තිබ්බා සාමාන්‍ය යාළුවනේ මෙයා මේක තිබ්බා මාසයක් විතර වගේ වතුරත් ඊළඟට යන්නේ මේ වතුරක් දානවා මේකට සාමාන්‍යයෙන් ඒ කොම්පෝස්ට් එක එකතු කරලා රොටරි කරලා මේක ඇතුළේ වතුර ටිකක් ගිහිනවා යාළුවනේ මොකද එතකොට කියන්නේ එතකොට තමයි කොම්පෝස්ට් අර පස් අංශුත් එක්ක එකට ටක් ගාලා බැඳින්නේ එහෙම හදාගත්ත පස ඊට යාළුවනේ මේ වගේ පාත්‍ය දානවා මේ පාත්‍යයේ පළල යාළුවනේ සාමාන්‍යයෙන් උඩ මෙන්න මේ උඩ ගත්තොත් යාළුවනේ මීටරයක් විතර තියෙන්නේ ඇන්ගල් එකට හදලා තියෙන්නේ මේ වගේ පාත්‍ය හතරක් තියෙනවා හරි ඊටකට යාළුවනේ හෝස් එක මේ බලන්න මේක නයි යාළුවනේ හෝස් දෙකක් දෙපැත්තෙන් දාලා තියෙනවා මෙතන මේ බලන්න එක දැම්මත් ඇති දෙකක් දානවා මොකද මෙයාලා අර එකක් ස්ටෑන්ඩ් බයි තව දාලා තියෙනවා මෙයාලට ප්‍රශ්න නැහැ අපට එකක් දැම්මත් ඇති ඊළඟට යාළුවනේ දැන් හෝස් එක නක මම කිව්වා මෙයාගේ කොළපාරි ටෙඩ් දා පාවිච්චි කරන්නේ මේකොල්ලෝ කොළපාරි දෙන්නේ වෙන්නේ සුදු පාට එක දැම්මොත් යාළුවනේ ඉරේලිය පොළොවට ගිහිල්ලා වල්ගස් හැදෙනවා කළු පාටක දැම්මොත් පොළවේ හීට් එක වැඩි වෙනවා ගොඩක්ම අතරමැදි පාටක් විදිහට තමයි කොළ පාට දාන්නේ ඒක තමයි කොළ පාට දාලා තියෙන්නේ ඒක ලංකාවේ ඕගොල්ලෝ ඒක අත්දැකීමෙන් ගන්න ඕන මම කියන්නේ ලංකාවේ කොළ පාට පාවිච්චි කරන්න කියලා එනකොට ඕගොල්ලෝ හිතුවත් ඇයි මේ කොළ පාට පාවිච්චි කරලා තියෙන්නේ ඒක තමයි ඊළඟට මේ බලන්න ගස් ගස් අතර පරතරය මයෙන් ගොඩක් කට්ටි අහනවා යාළුවනේ මෙතන තියෙන අඩියක් කියලා තමයි පරතරය තියලා තියෙන්නේ ඊළඟට බලන්න මේ බලන්න හොඳට මූල් දාගෙන ඉන්න යාළුවනේ මේ බලන්න මේකට යාළුවනේ ඊට පස්සේ මේගොල්ලෝ දැන් මේක ඇහිලා කාබනිකත් නෙමෙයි රසායනයේ 80% 20% තමයි මේගොල්ලෝ මේ වගාවල් කරන්නේ බිම කරන්නේ වුණත් දැන් ඕගොල්ලෝ ඉතින් මේ මල් ඇහිලා තියෙන නිසා ගහට හානියක් වෙයි කියලා එහෙම නැහැ මේ මේගොල්ලෝ යාළුවනේ මෙහෙම තමයි හදන්නේ දැන් මේ ගහට ඕන පෝෂණය හොස් දෙකක්ම දාලා තියෙනේ ඕන ගානට දෙනවා ග්‍රෝ බෑග් එක හදනා වගේම තමයි යාළුවනේ ඊට අමතරව ගොඩක් ගහ ශක්තිමත් මල්ලාවයි කියලා ගහේ කිසිම වර්ධනයට බාධාවක් කිසිම අවස්ථාවක වෙන්නේ ගාන්ට එයාලා දන්න මොකද ජීවිත කාලෙම එයාලා මේ දීම තමයි කරන්නේ මේ පෝෂණ ඌණතාවය නිසානේ පොඩි කාලේ මල් ඇහෙල තියෙන මේගොල්ලෝ දන්නව මල් එනවා කියලා මල් හදනවා මේගොල්ලෝ අනිත් දේ තමයි යාළ මේගොල්ලෝ සාමාන්‍ය මේ ගහෙන් එකකිනිත් අය ගන්නෙ මේකෙන් දැන් මට තාම කියන්න බෑ මොකද මෙයාලාගේ එක එක ගොඩක්ම වෙනස් වෙනවා යාළුනේ ඒ නිසා මට මේක අතු දෙකක් ගන්නවද එකක් ගන්නවද කියලා තාමත් කියන්න බෑ මං හිතන විදිහට එකයි ඉස්සරහට මං දෙකක් ගත්තොත් ඒකක් කියන්න දැන් ටිකයි aran තියෙන මෙතන දළු දෙකක් තියෙනවා ඒක නිසා ගණිත දන්නේ නැහැ බලන්න
හරි මේක මම උඩත් මේ යන්නේ මේගොල්ලෝ පොලිතින් දාලා වහලා තියෙන්නේ සාමාන්‍ය හීට් එක තියාගන්න. දැන් මේ අවස්ථාවේ යාලේ මේක ඇතුලේ හීට් එක තියෙන්නේ සෙල්සියස් අංශක මේ අවස්ථාවේ තියන් ඉන්නේ. රෑට නම් යාලුවනේ ගොඩක් දුරට 10ත් 25ත් අතර තමයි කන්ට්‍රෝල් කරගෙන උඩරිම 10ට අඩුවේ රෑට දවල්ට 25 අතර තමයි තියාගන්නේ. මේ ගැන ඔයගොල්ලෝ හිතන්න එපා. මේ ආරුක්කු වගේ දාලා තියෙන උඩින් ට්‍රෙඩ් දාලා ඇතුලේ තියෙන හීට් එක රඳව ගන්න. මොකද ගොඩක් හීතල නිසා රෑට. ඊට අමතරව මම ඔයගොල්ලන්ට දැන් මී පෙට්ටිත් තියලා තියෙනවා. ඊළඟට මේ බලන්න මේවා කේබල් දෙකක් දාලා මේ වගේ එහා පැත්තට මම පෙන්නන්නම්. මේ වීඩියෝ එක ගැන ගොඩක්ම දික් වෙනවා. ගොඩක් කට්ටිය දික් වුණත් කමන්න එක වීඩියෝකින් කියලා දෙන්න කියනවා. මොකද උනන්දුවක් තියෙන කට්ටිය ඉගෙන ගන්න ඕයාලනේ. මේ වගේ මේ ගත්ත බටේටම දාලා තමයි ලණු වලින් මේවා කම්බියක් දාලා එල්ලලා ඒ කම්බියට මේ වගේ මොකට කියා දීලා තියෙනවා මේකෙන. මේ වගේ දෙයක් තියෙනවා. ක්ලිප් එකක් තියෙනවා. රින්ග් වන්න තියෙන්නේ ඒක කොහොම කරලා දාලා යටින් නුත් ක්ලිප් එකක් තියෙනවා. මම ඒක දාද්දි පෙන්වන්න යන්නේ දාලා තිබ්බට පස්සේ දැම්මට පස්සේ කොහොමද දාන්නේ කියලා ගහට. මේ වගේ මෙතනින් කණු දෙයක් හිටවල යාළුවනේ. මේ වගේ මේ පැත්තට කම්බියක් ඇදලා ගැට ගහලා මේ පැත්තට ඇදෙනවනේ. මේ වගේ තමයි මේ කම්බිය දාලා තියෙන. දැන් මේකෙන් තමයි යන්නේ ගස් ටික එල්ලන්නේ. ඊට එහා පැත්තේ ඕගොල්ලෝ මං ඉස්සරහට පෙන්නන්න කහපාට හොඩ පේනව නේද? ඒක ඇහිලා තියෙන මී පෙට්ටියේ තියන්න. දැන් මම ගොඩක් කට්ටි යන මේක කොහොමද පරාගණය කරන්න කියලා. පරාගණය කරන්න යන්නේ මී මැස්සන්ගෙන්. මම ගොඩ මී පෙට්ටි දැම්මට පස්සේ පෙන්නන්න. ඉස්සරහට කොහොමද කියලා බලමු මේක කරන් යන්නේ. මොනවා හරි තියෙනම් අහන්න. මම නිතර මේ දේ කියනවා. මෙතෙන්ට එනකන් හරි අහන්න නිතරම. දැන් මේ ගාන වගාව දැන් ලොකු වෙලා තියෙනවා. දැන් බලන්න දැන් මේකේ ගොඩක් දුරට යන්නේ අතු දෙකක් ගන්නවා. ඒක තමයි දැන් අපිට පැහැදිලිව පේනවා මේකේ. මෙන්න බලන්න මේ ගහේ මේ අතු දෙකක් මෙයාලා වෙන් කරලා aran තියෙන යාළුනේ මෙතන. මේ බලන්න දැන් මේ දෙක තමයි උට ගන්නෙ. දැන් හෝස් දෙක දාලා තියෙන මේ දෙකනුත් දෙනවා. මේ දවස්වල නම් පොඩ්ඩක් දැන් උෂ්ණත්වය වැඩි වීගෙන එන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් ගස් ටික ඩග් ගා ලොකු වෙනවා. මලුත් පිපිලා තියෙන ගෙඩිත් හැදෙනවා. මේ බලන්න ගස්වල පෝෂණ උනතාවය පේන්නේ නැහැ. දැන් මේ තැනදී ආවනේ. දැන් මේ බලන්න මී මැස්ස පාවිච්චි කරන මේ මී මැස්ස මේ ඉන්නේ. මේ ඉන්නේ මෙයාලා තමයි යාළුවනේ. මෙයාලන් තමයි මෙයාලා සම්පූර්ණ මේකේ පරාගණය කරන්න යාළුවනේ. මේ බලන්න සම්පූර්ණ කියන්නේ මේ තක්කාලි කියන්නේ සෝපරාගණය තියෙනවා කියලාත් කියනවා. ඊළඟට ඊට අමතරව මෙහෙමත් ද්විතීක පරාගණය කරනවා යාළුවනේ මේ වගේ. අලුතෙන් එකතු කරේ මී මැසි පෙට්ටිය තමයි යවන්නේ. දැන් මේ ටික තමයි පොඩි නිසා මේ ගන්න එක පෙට්ටියක් තියෙන්නේ. දැන් තව ටිකක් මේක ලොකු වුණාට පස්සේ තව පෙට්ටියක් තියෙනවා යවන්නේ. මල් වැඩි වුණාට පස්සේ තාම එකයි. බලන්න එකට බෙහෙත් ගහනවා. බෙහෙත් ගැහුවාට මේ විටමින් වර්ගත් එක්ක කවලම් කරලා තමයි යවන්නේ ගහන්නේ. මේ වගේ සාමාන්‍යයෙන් ගහේ වර්ධනය බලලා මේ වගේ ගහනවා යාළුවනේ. සම්පූර්ණ ගහ තෙමෙන්න ගහනවා. පෝස් වලින් දෙනවට අමතරව මේ වගේ උඩිනුත් ගහනවා. මේ බලන්න අතර ගහ තෙමෙන්න ගහලා තියෙන යාළුවනේ. දැන් මේ ගාන ලොකු වෙලා තියෙනවා. දැන් ගෙඩිත් හැදිලා තියෙනවා. පළවෙනි ගිනිත් එකයි හැදිලා තියෙන. මේ බලන්න මෙතන ගහකට දැන් නම් ඕගොල්ලෝ පැහැදිලිවම පේන අතු දෙකයි ගන්න කියලා. මේ බලන්න කොලත් කල්ලා තියෙන අදත් මෙන්න මෙතන කොලේ කැඩුවා. මේ බලන්න මෙතන මේ කල්ලා තියෙන්නේ. මෙතන
දැන් යාළුවනේ මේ සෙල්සියස් අංශක එළිය 10 විතර යනවා ඒක නිසා ඇතුලේ 30 විතර වෙනවා 30 30යි 20යි අතර වගේ තමයි තියෙන්නේ දැන් ගස්වල ශීඝ්‍ර වර්ධනයක් පෙන්වනවා යාළුවනේ මේ බලන්න මෙතන ගෙඩි හැදිලා තියෙන්නේ මේ මෙයාලා කිව්වන ලබන මාසෙදී ඉදෙනවා කියලා කොටක් දුරට ඉදෙයි මේ දළු ඔක්කොම කඩනවා මේ බලන්න දැන් නම් ඇතුළේ රස්නේ යාළුනේ ඇත්තරම මට ජැකට් එක දාගෙන ඉන්නත් බෑ වගේ දැන් නම් මෙතන ඉස්සරහට බලමු යාළුනේ මේ වකාව කොහොමද කරන්න කියලා එහෙනම් දැන් ටොමාටෝ වකාව යාළුනේ මේ කාන්ට ලොකු වෙලා තියෙන්නේ මේ බලන්න දැන් ක්ලිප් එක ගහලා තියෙන මේ බලන්න එක දැන් නම් පැහැදිලිවම පෙන්වන්න පුළුවන් ඔයගොල්ලන්ට එක ගහකින් ගන්නේ අතු දෙකයි කියලා මේ බලන්න මේ තියෙන අතු දෙක මේකෙන් ගත්තු ඒ අතු දෙක ගන්න පිළිවෙලට යන්නේ උඩට aran තියෙනවා මෙන්න මේ ක්ලිප් එක තමයි ගහන්නේ මේ ක්ලිප් ගැන මම ගොඩක්ම කතා කරලා තියෙනවා මෙන්න මේක මේක මෙහිම ගහන්න පුළුවන් මේක උඩට එද්දී යන්නේ ගහ උට්ටෙද්දී මේක ආයේ මේ ගලවලා මේ උඩින් ගහනවා මෙහිම මේ මෙහෙම කළා මේ බලන්න උඩින් ගහනවා මෙහෙම මෙහෙම උට්ට ගන්න පුළුවන් සාමාන්‍ය තොමා මේ තක්කාලිකත් මේ වැඩිය හොල්ලන්නේ නැහැ මොකද හෙල්ලුවාම මෙතනින් මේ ටග්ගාල මේ ගෙඩිව මේ මේ වර්ගේ හැලෙනවා සා හිමින් සැරේ පරිස්සමෙන් කරන්න ඕන වැඩක් තමයි මේ ක්ලිප් ගහන එකයි කොල කරන එකයි අර සයිඩ් එකේ නම් පොඩ්ඩක් සීතල නිසා ගස් ලොකු වෙන්නේ නැහැ පොඩ්ඩක් පරක්කු වෙනවා මැද තමයි ටග්ගා ඉක්මනට ලොකු වෙන්නේ යන්නේ දැන් මේ ගානට ලොකු වෙලා තියෙන මේ බලන්න. එතකොට ගස්වල පරතරය අතුවල පරතරය තියන් යාළුනේ ගානට ගන්න ඕන උඩට. ඒක මෙතනින්ම හදාගන්න මේ බලන්න. දැන් උඩ ක්ලිප් වල තියන්නේ පරතරය එක සමානයි මේ බලන්න. එහෙම තමයි හදාගන්නේ. පොඩ්ඩක් එහෙම මේ වුණත් ඒකේ තව ඉස්සරහට හදාගන්නවා. ඒ වගේ තමයි යන්නේ අට මැද කොලත් කල් අයින් කරනවා. ගොඩක්ම දැන් මේටි කල්ලානේ අරහෙන කඩන් එනවා. කොහොම මේ ඉස්සරහට කරද්දි කොහොම තේරෙයි කොයි කොලක කියන්නේ කොයි ගානටද කොල තියාගන්න ඕන කියලා මී මෙස්සොත් ඉන්න ඔයාලා මේ මේ වෙලාවේ හරියාලි මෙතන ඉස්සරහටත් බලමු කොහොමද කරන්න කියලා මේ බලන්න දැන් ගෙඩිත් ලොකු වෙලා තියෙන සාමාන්‍ය දැන් මේක වගාව අන්තිම අවස්ථාවට ඇවිල්ලා තියෙන බලන්න දැන් කස් ලොකුයි ගෙඩි ඉදිරියට තියෙනවා මේ බලන්න මෝඩ පෙන්නන්න මේ බලන්න මේ වගේ ඉදෙනවා යාළුවනේ මේ බලන්න ඉදලා තියෙන්නේ මෙයා මේ වතුර දාන කොට ඇතුලේ විජලණය මෙයාලා බලනවා ආර්ද්‍රතාවය අඩු මේ වගේ වතුර ප්‍රවල් තියෙනවා ඒක යාලා එක්ස්පීරියන්ස් එක අනුව තමයි බලන්න දැන් යාළුවනේ ඇතුළේ උෂ්ණත්වය 25 අතර වගේ තියෙනවා මං ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක මෙතනින් නවත්තලා මෙතන ඉහාර තව වීඩියෝ එකක් මම ගේන්නේ මෙතන ඉඳලා දැන් මෙතන බලන්න මේ දැන් මෙතෙන්ට උනත් යාළුවෝ ඕන කෙනෙක්ට මේක එක දිගට බැලුවොත් එහේ මේ ඇති මොකද දැන් ඊළඟට කරන්නේ මම මේ කරලා තියෙන නිසා මම කියන්නේ ඊළඟට කරන්න යාළුවනේ මෙන්න මේ ගහ මේ දළු කඩ කඩ මේව කඩ කඩ මේ අරින් කල් අයින් කරනවා එක මුලකින් අතු දෙක අරන් තියෙන්නේ උඩට උඩ ගන්න එක තමයි කරන්නේ මෙන්න මේ ක්ලිප් එක උස්ස උස්ස ගහන උට්ටවට සෑ මෙතනින් ගහනවා එහේ මේ මෙහෙම උට්ටම ගන්නවා යාළුවනේ ගහා උම හරස් අතර ගන්නවා මම හරස් අතර ගන්න ටික ඔයගොල්ලන්ට ඉස්සරහට ඊළඟ වීඩියෝ එකකින් කියන්න දැන්ට මෙතන නේ විතර මේ වීඩියෝ ඔයගොල්ලෝ ඉගෙන ගන්න මැදගස් කොහමද ග්‍රීන් හවුස් එකේ මැදට කියලා ඉක්මන් ලොකු වෙනවා ඒ මේ ඇටිමයි ලංකාවේ කොහමද දන්නේ ඒත් වෙන්නේ නැති එහෙම වෙන්නේ නැති සයිඩ් එකන පොඩ්ඩ හිමින් ඉතර ලොකු වෙන්නේ මැද නම් දැන් මේකෙත් බලන්න මේ ගෙඩි ඉදුණ යාළුනේ මේ ඉදිලා තියෙන්නේ දැන් මේක හරි ලස්සනයි යාළුනේ මේ තව ටිකක් ඉස්සිලා අපේ උරිස්සාරියට ඉස්සුණාට පස්සේ හරිම ලස්සනයි ගොඩක් මේ ඉදිලා තියෙන රතු පාට මේ හොඳට ඉදෙන්නත් ඕනි මේක පළතුරක් ඒක නිසා මැද තවත් ලොකු වෙනවා යාළුවනේ මැදට තමයි මේ ටග්ගා ලොකු වෙනද අර මැද තවත් ග්‍රීන් හවුස් එකේ මැද තවත් ලොකු වෙනවා මොනවද තියෙනම් අහන්න යාළුවනේ මම උඹට වටෙත් පෙන්නන්නම් පොඩ්ඩක් තව එතකොට ලොකු අයිඩියා ගන්න පුළුවන් මේ බලන්න කම්බියෙන් දාලා අරන් තියෙන්නේ මේ මීමැස්සා ඉන්නවා මේ මෙතන එක්කෙනෙක් ඉන්නවා මේ බලන්න මම පොඩ්ඩක් පෙන්වන්න මේ හැම ආරන් තියෙන හැටි මේ බලන්න
ඉතින් බිම මීමෙස් පෙට්ටියක් තියලා තියෙනවා මේන පරණේ වයින් කරනවා මෙයාලා පරණ එකක් එකන සාමාන්‍ය උඩින් තියන්නේ අර කහා පාට පේන යාළුවා කෙරෝලේ ඒක තමයි මොකට මේ ඉස්සලා පෙන්නුවා දැන් නම් කස් ගොඩක්ම ඉස්සලා තියෙන ඕකෝන පේනවා ඇති දැන් මේ ගානටම යන ඉක්මන්ට ඉස්සන දැන් බලන්න ගෙඩිත් හැදිලා තියෙන්නේ හැදිලා කියන්නේ ගොඩක් හැදිලා තියෙන්නේ ඉදිලා තියෙන මේ බලන්න එක කිඩි ගන්න ඉදෙනවා මට කිව්වා අයිති කෙනත් මේ පැත්ත ගොඩක් ඉදිලා තියෙන සාමාන්‍යයෙන් ඉරේ ඉරේ ගොඩක් දුරට මෙන්න මේ පැත්තේ තමයි තියෙන්නේ ඒක නිසා මේ පැත්ත ගොඩක් ලොකු වෙන ඉක්මන්ට ඉදෙනවා මේ බලන්න මේ ඉදිලා තියෙන්නේ ගසත් හොඳ ලොකුවට තියෙනවා යාළුවනේ මීමෙස්සොත් වැඩ එයාලගේ වැඩ එයාලා ඔයාලට තේරෙනවා මම වැඩ කිව්වම් පරාගණය කරන වැඩේ තමයි එයාලා කරන්නේ लसन पीरवेट तीन बाम गाने उसे इकम गान उम गान मिन्न मे नूल इतम गाने मेलया मे नूल अक्न बलन फरतरे हमेक इकम गान तीयागण किरा बरी मूल तेरे नीट मेन इकम गान तीयागण बलन मिथन मे मेघा गुड़क इतर मिन्न मे दल कड़ो මාත් කරේ හින්දා මේ දල්ලා කඩන්න ඕන මේ ඔක්කොම කඩන්න ඕන ඊළඟට මෙන්න මේක යන්නේ මෙන්න හරියටවත් ගන්න ඕන දැන් මෙයාලා මේ බිසි හින්දා තමයි බැරි වෙලා තියෙන්නේ මේ වගේ යන්නේ මීටර 100ක් දිග මීටර 6යි මේක නම් පාල මේ ග්‍රීන් හවුස් එක තනියෙන් කරන්නේ එක්කෙනෙක් එක්ක තනිය එක අම්මා කෙනෙක් තමයි මේක කරන්නේ ඉදිලා තියෙන්නේ බලන්න මේවා තමයි යන්නේ ගොඩක්ම රස දැන් මේක තමයි මාකට් එක වැඩි තක්කාල දැන් ග්‍රෝ බෑග් වල කරන ග්‍රෝ බෑග් නේ ග්‍රෝ බෑග් ඒ ක්‍රමෙමමයි මේ ට්‍රේ එකේ කරන්නේ ඊට වඩා මේක මාකට් එක වැඩි ආවනේ. මොකද බීම කරන නිසා රසයි අනිවාර්යෙන් මාකට් එක වැඩි යන ගොඩක්. යාළනේ ඇතුලේ තියෙනවා 35ට විතර දැන් නම් ගොඩක්ම හීට් එක වැඩි. මේකයි දැන් මේකේ අර විශේෂත්වය තමයි දැන් මම දකින්න විදිහට යාළනේ ලංකාවේ වගේ නෙමෙයි. මේක ජලවා දැන් හීට් එක තුණා ජලවාෂ්ප තියෙන ගොඩක් යාළනේ. ඒකයි මේ වහන්නේ මම රැට අනිවාර්යෙන් කොච්චර හීට්නොත් වහනවා යාළනේ. රැට තමයි ගහ වර්ධනය වෙන්නේ මෙතන ඉහට බලමු යාළුවනේ මේ කොහොමද කරන් යන්නේ කියලා එහෙනම් හේද තේයිමු ක්‍රොක්කේ නේ රයා දේයිමු තා යාළුවනේ කියන උඩ එන්න දැල්ල කල්ලා ඉවරලා මේ වගේ ක්ලිප් එක ගාලා උඩින් ගහනවා බලන්න ගහන විදිය තෝ යෝගී ඊමංකන් හැද නේමු වියේ හේද අන්දේව මිතේ හේද අන්දේව කියන්නේ උඩින් ගැහුවොත් යන කැඩෙනවා පල්ලෙන් ගැහුවොත් ඉක්මන්ටම උඩ ලියල නිසා තමයි මේ ගාන ගහන්නේ සාමාන්‍යයෙන් කොළ 1යි 2යි 3යි 4යි ඒකේ මේකෙත් 4යි කොළ 4ක් තමයි යවන්නේ තියෙන්නේ මුචික මීගස්සය නේ රොන්ජේ ඔත්තු ඉරුංගු තායෝ ඉමෝනේ ඉල් හනසිබ් මන් තායෝ ඉගුනු මත යදේ इचोक तो ही गसो यो योगी पोदा तो ही गसो इचोक ने अब तो तीए हाँ मैं क्या अपने गाहर ने मेरे पास सामाने गोड़ा में याते नुत्ते में उड़ी नुत्ते में गाहर ने खोला तूना खतरा क्वाई तीन महीने के मिक्का है देखा है तूने हाथराई या किंतु उड़ा तीन दालत खाला इन करने में बलाने नहीं මෙන්න වගේ තමයි යන්නේ ගහන්නේ බලන්න දවල් ටික කැඩුවා එහෙම කරලා නූලින් අයරින් ගෝලා ගහනවා තියෙන්නේ ඉවර කරපු ටික දැන් ගෙඩි ඉදිලා තියෙන්නේ ඔන්නේ බලන්න පළවෙනි ගිනිත් ඉදිලා තියෙන්නේ ඉමෝ හනාම මොකද මේ අන්දේව කින්චන අයව අන්දේ අන්දේ තාමි තාමි නෙයිල් නෙයිල් අනිව හනාම නෙයිල් නෙයිල් ඔය විදිහට තමයි යාළුවනේ සාමාන්‍යයෙන් ගස් ටිකේ පාත් කරන්නේ ඔගිට තමයි දිගටම කරන්නේ දැන් ඉස්සරහට මම පෙන්නන්නම් දැන් මලුත් පිපිලා තියෙන්නේ ගොඩක් බලන්න
ගෙඩිත් තියෙනවා. බලන්න යන්නේ මෙතන එකක් කිනිත්තයි කොළ එකයි දෙකයි තුනයි කොළ දෙකෙන් තුනෙන් කිනිත්ත ගන්න තියෙනවා යන්නේ. එක කිනිත්ත එකක් තියෙනවා ගෙඩි බලන්න මම ගණන් කරලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 12 12 ම එක ගානම යන්නේ ලොකු වෙන සාමාන්‍ය. මේ තියෙන යන්නේ වැඩි අතු කල් අයින් කරලා දැන් මම ඉස්සෙල්ලා වීඩියෝ එක කියලා බලන්න ඉදෙන්න ලං වෙන අත් කිනිත්තර එනකන් යන්නේ යටකොළ කපලා අයින් කරනවා මේ මාත් මේව කළා මේ බලන්න එතන ඉදෙන්න ළඟයි ඒ නිසා එතන කල් අයින් කරනවා මේ කපනවා යන්නේ අතින් නෙමේ බලන්න පොලිතින්නේ උඩ තමයි කිනිත්ත ගන්නට තියන්නේ මේ ගහේ යන්නේ දැන් බර ගන්න මේ පොලිතින්නේ කුට්ට තමයි මේ බලන්න දැන් මේක මෙහෙම තමයි මේ බලන්න ගහේ ගන්නට 100 අකුර වගේ aran තියෙනවා දිගට මෙහෙම තමයි ගන්න ගහේ උස තම් මේ තව උස්සන මෙන්න මේ හරියට වගේ අපේ අඩි පහක් අයක් වගේ උස්සනවා දිගටම aran යනවා සාමාන්‍ය යන්නේ මාස 4ක් 5ක් පළදා ගන්න කම් ඉස්සරහට කොහොමද කරන්න කියලා මම යන්නේ තව විස්තර කරලා කියන්න දැන් මේ ගහේ සම්පූර්ණ හැඩය අරන් නඩත්තුව අවසන් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට තියෙන මේ ගහ මේ විදියටම මේ හැඩයටම දිගටම අරන් යන එක තමයි. මොකද මේ උඩින් දාලා තියෙන කේබලේ මෙන්න මේ ගාන වගේ පරතරය තියා ගන්නවා. දැන් මෙතනින් එහාට කරගෙන ඉන්න දල්ලා කල්ලා මේ කොළ ගාන තියාගෙන මේ විදියටම ගහ ඉස්සරහට අරන් යන එක තමයි. තාම හොඳට ඉදුන්නේ නැහැ. ඉතු හොඳ ඉදුනටපත් තමයි මම මේ වීඩියෝ එක අවසන් කරන්නේ. දැන් කොළපාට ගෙඩි ගොඩක් තියෙන ඉදීගෙන ඉන්නේ ඉදුණා එක මුරයක් කැඩුවා දැන් කැඩුවට ගොඩක් කැඩුවේ නැහැ යාළුනේ ගොඩක් මිදුණට පස්සම මම මේ වීඩියෝ එක අවසන් කරන්නේ මල් පිපිලා තාමත් අර අයින් වල ලොක් වෙලා නැහැ තාම හොඳටම ගත් මැද තමයි ගොඩක්ම ලොක් වෙලා තියෙන්නේ මැද යන්නේ රස්නේ වැඩි ග්‍රීන් හවුස් එකේ එකයි. මෙතන ඉහට බලමු යාලේ මේ කොහොමද කරන්න කියලා. චිකන් චොසින් මෙයා දෙනේ මොයෝගි මංචා මෙන් තොර චොයෝ. යාළුවනේ මේ වර්ගයේ දැන් මේවා ගැවුණත් සාමාන්‍ය මේවා ගැවුණත් යාළුවනේ ගෙඩිය ගැතෙනින් කැළවිල වැටෙන එක හින්දා සාමාන්‍ය ඉතින් දන්නේ දෙකට ඇද්දට එන්න දෙන්නේ නැහැ මම මෙතන මේ නිසා තමයි ආවේ. එයා කිව්වේ පරිස්සමෙන් එන්න කියලා මේ ගෙඩි වැටෙනවා කියලා. ඉමෝ ඊකෝ ඉමෝ ඊ මානි ජල්ලා අනියෝ ඉමෝන ඊරොක්කේ ජල්ලා යෝ ඉරෝකේ ඡල්ලයද ය? ආ තානිකා. අම්බෝ ඉන්නේ. ඔකිටලා බ්‍රෝ. ඉන්නද ඉරෝක ඡතලා බ්‍රෝ. කරේ එන්නලේ මනි ඡල්ලස් සොයි මොකා. මාරේ සොයි මෝ මනි ඡල්ලස් කරේ දෝ යෝගි. චෝගි මොනෝ ජං යෝක බයිතන ෆල්ෆල් කරේ. අංචල්ලා යෝ මොන. යෝගින යෝගි මංක කජ මං චල්ලා යෝග කජ මං ක්‍රයෝ එයා කියන්නේ යාළුනේ අර කඩර නිසා ගෙඩි ඒ ටික කපලා අයින් කරන්න ඕනේ හොඳට පේනවා කියලා ඒක තමයි එයා කියන්නේ එයා කිව්වා දැන් වෙන තැනක නම් මෙහෙම කපන්නේ නැහැ කොහොයා කපනවා කියලා තමයි එයා කිව්වේ එයා කතාව ඇත්ත යාළුනේ මොකද ගියේ සැරෙත් මෙයාගේ තක්කාරි හොඳට හොඳ මාකටයක් තිබ්බා මේ පැත්තේ. දැන් ලොකු ගෙඩිත් හැදිලා තියෙනවා අතර වාරේ. බට් කරද්දි වැරදිලා බට් කරපුවා. ඒ අම්මා කියන්නේ නැල්ලේ ඒ කියන්නේ මයෙන් ගන්න හොඳට තියෙනව නේද කියලා. ඇත්ත හොඳට තියෙනවානේ. බලන්නකො. දැන් මෙන්න මේ ගාන යාල දැන් බලන්න දැන් මෙයා තමයි මෙහෙම කරන්නේ. දැන් මෙතෙන්ට නැගන් ඉදිලා තියෙන්නේ මේ ගස් වල මේ. ඒක නිසා දැන් හොඳට පේනවා ඊළඟ හොඳට ඉරිලි වැටෙනවා. ඒ ගන්නට
කපන මෙන්න මේ අත දැන් මේකයි ගොවියන් ගොඩ වෙනස්තර දෙන්නේ මම ගිය ගමන කරා තැනක මෙන්න මෙතෙන්ට දෙනක විතර කැපුවේ එකම ඉස්සලා තියත් කිව්වේ එනට මෙයාන තව කොළ 3ක් 4ක් කපනවා එයා කියන්නේ හොඳට පේන්න ඕනේ කියලා අනේ ගෙඩිය ලොකු වුණානොත් යන්නේ මාකට් එක අඩුයි සාමාන්‍ය හොඳ මාකට් එකක් තියෙන මෙන්න මේ සයිස් ගෙඩි වලට තමයි이번 달이 그 말을 안 해준 게 계속 모르고 일만 하고 있는 거야. 어저께도 이제 그식 해갖고 그 모든 기사 그 이제 나이 드신 분 이제 오늘이 마지막이야. 오늘 전대 그 마지막 이제 해갖고 이제 일을 이제 끝내 안 해. 그분도 이제 잘렸어 이제. 그분하고 이제 같이 이제 마지막이라고 밥 먹으면서 그식을 하는데 어저께 같은 경우에도. 아승이 그 형님이 이제 안 왔거든. 참석을 못 했거든. දැන් මේ ටොමැටෝ වගාව මම දිගටම කරන් ආ මේ තියෙන අවසාන අදියර මේ තියෙන අවසාන වීඩියෝ ක්ලිප් එක මේ බලන්න මේ තත්ත්වෙට දැන් වැඩි වෙලා තියෙන මම මේකෙත් ඔයගොල්ලොන්ට පොඩි දීර්ඝ දැන් අවසාන වීඩියෝ එක නිසා අවසාන කෑල්ල නිසා මේකෙ මම ඔයගොල්ලොන්ට පොඩ්ඩක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්නම් අවසානය මේ වගේ යන්නේ දැන් මෙයාලා බලන්න මේ මීටර එකහමාරක් වගේ තමයි පොල් තින්නේ කරන් තියෙන්නේ. ඒ අරන් කොළපාට පොල් තින්නේ පාවිච්චි කරන්නේ. කොළමාට එක පාවිච්චි කරන්නේ. කලුත් නෙමෙයි සුදුත් නෙමෙයි මැද එකක් විදියට. මොකද එතකොට හීට් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරියටම හීට් එක ඒ ගන්න තමයි. මොකද සුදු එක දැම්මොත් වල් ගස් වෙනවා. කළු එක දැම්මොත් හීට් එක වැඩි වෙනවා. ඒක නිසා තමයි මේ පාට පාවිච්චි කරන්නේ. ඊට දැන් පොල් තින්නේ යට කරලා නැහැ. මේ වගේ නිකන් උඩින් තියලා තියෙන මේ ක්ලිප් එකක් පාවිච්චි කරන්නේ මේගොල්ලෝ. කොහොම තියලා ගහන්නේ. ගහක් අතර පරතරය තියාගන්න ඉච්චන්නේ අඩි භාගයක් විතර බලන්න දැන් මේ ගන්න ඉදිලා තියෙන්නේ මම ගහ ගැන විස්තර කරන්න ඕන මුලින් නම් මම කිව්ව නිසා බලන්න දැන් ගොඩක්ම වැදගත් වෙන්නේ යාලනේ මේකේ මෙන්න මේ වගේ මේ ගස් මේ කිනිති කොළයි අතර දෙන පරතරය අඩු කරගන්න එක තමයි ඒතකොට තමයි ගොඩක් ගෙඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් ඒක තමයි ඒක යන අර නයිට්‍රජන් අධික පොහොර මේ පාවිච්චි කරන්නේ නැත්තේ වැඩි ඕන ගන්න විතරයි දෙන්නේ මේ බලන්න දැන් මෙතන ගැබ් එකක් ගත්තොත් මේ අඟලක්වත් නැතිනුත් තියෙනවා යාලනේ ඒක නිසා තමයි මේ වගේ ගොඩක් අපිට ගෙඩි පේන්නේ එක ගහකින් අතු දෙකක් අරන් තියෙනවා නික දැන් ඉදිගෙන එන්නේ කියන්නේ යන්නේ දැන් තබන සතිය වෙද්දි තව අස්වැන්න වැඩි වෙනවා ගොඩක් ඉදෙනවා මේකෝල්ල ඇවිදිද්දිත් යනකොට පරිස්සම් වෙන මොන මේ දෙපැත්තේ වැඩිලා පොඩි ගෙඩි හැලෙන්න ඉඩ තියෙනවා එහෙම හැලුණාට පස්සේ මේ කිනිතිවල මම පෙන්වන්නම් ඕනි නම් ගෙඩි නැති අගිස්ස ගෙඩි ටික නැති කිනිති හැදෙනවා යන්නේ මෙතන මම දැක්කොත් පෙන්වන්නම් යනකොට ඔයගොල්ලන්ට ඒ වගේ කිනිති මෙන්න මෙතන බලන්න මේක ඉදිලා නැහැ තාම. ඉදුණා නම් මුලට ඉස්සලා ඉදෙන්න ඕන. මෙතන ගෙඩියේ නැහැ. ඒ නැති වෙන්න හේතුව තමයි යාළුවනේ. මේ බලන්න. එහෙම අපි අර යද්දි මේ උරිස්ස වැදුනට පස්සේ මෙන්න මේ මල් හැලෙන්න පුළුවන්. මේකෙත් යන මොනව හරි තියෙනම් අහන්න මං ටොමැටෝ වගාගෙන ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. සෙල්සියස් අංශක දැන් නම් 30 විතර තියෙනවා යාළුවෝ එක එක වැරෑටි තියෙනවා ඉතින් ඒකෙන් පොඩි වැරෑටි වෙනස් වෙනවා මේ වුණත් කාලෙන් කාලෙට මේ තක්කාලි ගොඩක්ම යාළුවෝ මේකේ තියෙන උමාමි රසයි පැණි රසයි තමයි ඇඹුල් රසය යන්තම් තියෙන එක ගොඩක්ම දැනෙන පැණි රස තමයි පරාගණය කරේ යාළුවනේ මම මුලින්දන් කිව්වා මෙන්න මේ
මී මැස්සන්ගේ B මේ කියන්නේ සෙල්සියස් අඟක 17ත් 28ත් අතර තමයි මෙයාලට ගොඩක්ම අර හොඳ උෂ්ණත්වයක් තියෙන පැරණි අංශක 62 82 අතර මෙයාලා තමයි යාලනේ සම්පූර්ණ පරාගණය කළේ මෙයාලා එක පෙට්ටියක පෙට්ටි දෙකක් තිබ්බා යාලනේ එකක 200ක් කියලා ඉන්නවා 400ක් විතර තමයි මේ කලේ මොකද එතන දැන් ඉස්තරහාට තවත් තියෙනවා අලුත් කර කර තියෙනවා යාලනේ තාම මේ වගාව දිගට ගහයි උසට ඇරන් යනවා ඒක නිසා තමයි මෙන්න මේ උඩ දැල්ල කරලා නැත්නම් මේ දැල්ල කටනවා යාලනේ මෙයාලා මේක වගාව අවසන් කරන්න ඕන සාමාන්‍යයෙන් එක කිනිත් එක තියෙනවා යාලනේ ගෙඩි 40ක් විතර මම ගණන් කරලා බැලුවා ඉස්සෙල්ලා ඒ වගේ කිනිත් දැන්ට 18ක් තියෙනවා යාලනේ අතු දෙකේ 9 ගානේ මේ කැමන කොරියාවේ හොඳම ඉලක් තියෙන ටොමැටෝ වලට එහෙනම් යාළුවනේ ටොමැටෝ වගාවේ අවසාන වීඩියෝ එකම ඉවර කරනවා එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් හම්බෙමු අදට සමු ගන්නවා සුබ දවසක් ජය වේවා